ආයුබෝවන් කලින් ප්‍රවෘත්ති වාර්තාකරණයේ අංක 1 සියත රාත්‍රී ප්‍රවෘත්ති විකාශයේ සමගින් මම දුමින්ද ලක්මාල් ප්‍රථමයෙන් අවධානය යොපුවත් සිරස්තල වෙත සෑම ආගමකට සහ ජාතියකටම අයත් ශ්‍රී ලාංකිකයින් සුරකීමට රජය බැඳී සිටින බව ඇමති ජී.එල්. මානව හිමිකම් කොමිසමට කියයි 46(1) යෝජනාව ප්‍රතික්ෂේප කරන බවද ජී.එල්. කොමිසමට කියයි IDH රෝහලේ කොවිඩ් රෝගීන්ගේ 40%ක අඩුවක් 21න් පසු රට වහන්න අවශ්‍ය වෙන එකක් නැහැ රාජ්‍ය ඇමති සුදර්ශනී කියයි අසත්‍ය මතවලට රැවටෙන්නේ නැතිව වහා එන්නත ගන්න විශේෂඥ වෛද්‍යවරුන් නැතුළු පාර්ශව රැසක් මෙරට තරුණ තරුණියන්ගෙන් ඉල්ලයි असत्य हा वैरदी तोरतुरु प्रचारय श्री लंका वट सेम ऑस्ट्रेलिया वट द गटलुवक बव मेरट ऑस्ट्रेलियानु महाकोमसारिस डेविड हॉली कियाई अजित निवाट कब्राल हेट महाबैंकु वट हेटपु महाबैंकु अधिपति गेदरयाई कब्राल महाबैंकु अधिपति वरयालिस पत्किरीमट एरहिव अभियाचनाधिकरणयट रिट्पेट समक महाबैंकु अधिपति वरयालिस अजित निवाट कब्राल पत्किरीम महाबैंकु देशपालनीकरणे किरीमक विपक्ष नायक सजित कियाई नाडु संदहा रुपयाल 55ක සහතික මිලක් රජයෙන් සහතික මිලට බොහෝ ගොවි සංවිධානවල විරෝධය ඉන්ධන හිඟයක් නැති බව රමේෂ් පතිරණ කියයි අත්‍යවශ්‍ය භාණ්ඩවල හිඟයක් ඇති බව ඇමති ඩලස්ද පිළිගනි विभाग आयदुंपत भारदी में काले अधिक करना नेतना में सत्यतुल गुरु विदुहलपति गैटलुव विसनना जोसेफ स्टालिन राज्येट कियाई पार पुरा वाहन निरोधायन एंदिरिनीतिय गेन सैहिमकट पात्वन्ने नेतिबव उपुल रोहन कियाई नाम मात्रिक एंदिरिनीतिय गेन माध्यवेदीन कैबिनेट्टुएदी प्रश्न कराई अल्फा मेन हतर गुणेक वायरस धारितावक डेल्टा वे ऐतिबव जापानीय कियाई चीन ए नगर देका कोविड निसा याली सील प्रथमें देशीय पुआत श्रीलंका वे सीलुम आगम सहजातीन सुरक्षी मटर राज्य बंदी सिरित बाव विदेश आमाते महाचार जीएल पेरिस महाता अध मानव हिमिकम कमिशनर अंतरजालियों से आमतमें प्रकाश कला मानव हिमिकम कमिशन में महाकमिसारी स्परिय के 46(1) योजना प्रतिक्षेप करने बावद ओहु अद देनुं दुन्ना එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ 48 වන සෙසිවාරය ජිනීවාෙහිදී ඊයේ ආරම්භ වුණා. එෙහිදී මානව හිමිකම් කොමිසමේ මහකොමසාරිස් මිෂෙල් බැචලේ ශ්‍රී ලංකාව සම්බන්ධ නිර්දේශ ඇතුළත් පසු විපරම් වාර්තාව ඉදිරිපත් කළා. හදිසි නීති රෙගුලාසි ක්‍රියාවට නැංවීම, මිලිටරිකරණය, කොවිඩ් මරණ ආදාහනය අනිවාර්ය කිරීම, පාස්කු ප්‍රහාරයේ වින්දිතයින් නැතුළු කරුණු රැසක් පිළිබඳව ඇය එෙහිදී අදහස් පළ කළා. ශ්‍රී ලංකාවේ සංහිඳියාව වගවීම සහ මානව හිමිකම් ප්‍රවර්ධනය සම්බන්ධයෙන් මානව හිමිකම් කවුන්සිලයේ දැඩි අවධානය යොමු ඇතැයි ඇය ප්‍රකාශ කළා. මේට පිළිතුරු දෙමින් අන්තර්ජාලය ඔස්සේ මානව හිමිකම් කොමිසම ඇමතු විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා මහකොමසාරිස්වරියගේ 46(1) යෝජනාව ප්‍රතික්ෂේප කළා. ශ්‍රී ලංකාව දරුණු සිවිල් යුද්ධයකින් පසු සියලු ජාතීන් හා ආගම් අතර සංහිඳියාව සාමය වෙනුවෙන් විශාල පියවර රැසක් ගෙන ඇති බව අමාත්‍යවරයා පෙන්වා දුන්නා. සාමය සංහිඳියාව සහජීවනය, නීතිය සහ සංවර්ධනය යන සාධක ඉතා ඉහළින් අත්පත් කර ගැනීම සඳහා සෑම විටම ශ්‍රී ලංකා රජයේ කැප වී සිටින බවද මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා මෙහිදී අවධාරණය කළා අතුරුදහන් වූවන් පිළිබඳව සොයා බැලීම ත්‍රස්ත ක්‍රියාකාරකම් සඳහා දඬුවම් ලබා සිටි පිරිසට සමාව දීම ආදී ඉලක්ක රැසක් මේ වන විට සම්පූර්ණ කර ඇතැයි මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා ප්‍රකාශ කළා ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ සම්බන්ධයෙන් පක්ෂ විපක්ෂ දේශපාලඥයින් මෙන්ම සිවිල් සංවිධාන මෙලෙස අදහස් පළ කළා මේ වෙනකොට කවුරුත් දන්නවා මානව හිමිකම් කොමිසමේ සභාපතිනිය දැන් මරණ දඬුවමට නියම වෙච්ච අයට දීපු පොදු සමාව ගැන ඒ වගේ සම්පූර්ණයෙන්ම හමුදාකරණයට ලක් වෙමින් තියෙන එක ගැනත් අපිට උත්තර බඳින්න වෙලා තියෙනවා දේශපාලනය පැත්තක තියලා නැවත බලය රැකගන්නේ කොහොමද කියන එක පැත්තක තියලා රටේ අහිංසක ජනතාව ගුණාට අන්දන්නේ නැතුව 69 ලක්ෂයක් නොමගහැරියා වගේ ආපහු ඒ විදියටම වැඩ කරන්නේ නැතුව කරුණා කළා මේ රටේ ජනතාවට දරුවන්ට අවශ්‍ය සහන සලසන්න කටයුතු කරන්න කියන එක තමයි අපිට කියන්නේ
අපි එක්සත් ජාතීන්ගේ සමාජික රාජ්‍යයක් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සමාජිකත්වයේ ලැබීම ගෞරවයක් විදිහට සැලකන රාජ්‍යයක් උන්ගේ නිරීක්ෂණ අපි ප්‍රතික්ෂේප කරන්නේ නැහැ පිළිගන්නවා ඒක න කිසි ගැටලුවක් තියාගන්න එපා නමුත් ප්‍රායෝගිකව රට තුල සිද්ධ වෙන දේ පිළිබඳව එය දර්ශකයක් විදිහට පාවිච්චි කළා මේ පිළිබඳව අපි තීන්දුව ගමු ප්‍රකාශනපත් කරමු එවැනි දෙයක් මේ මොහොතේ මේ රට තුල සිදු නොවන බව අපි කාටත් පැහැදිලිව एक साक्षिकरवान मेन पुलवां किसीम आकार अनवश्य मेधिहत्म सन्नद हमदावन मे मत सिधुवे न्याय कि विश्वास प्रायोगिकम अटीन මේ ජාත්‍යන්තරී උත්සාහ දරන්නේ මේ පාස්කු ප්‍රහාරයේ සැකකරුවන්ගේ නම් පවා කියලා. ඔවුන්න CID බාරේ තියාගෙන ප්‍රශ්න කරන රඳවාගෙන සිටින සැකකරුවන් මුදවා ගැනීමටත් ජාත්‍යන්තරී උත්සාහ කිරීම තුළ ජාත්‍යන්තරයටත් අවශ්‍යයි මේ පාස්කු ප්‍රහාරයේ නියම සැකකරුවන් වසන් කරන්න. එක පැත්තකින් කතා කරනවා පාස්කු ප්‍රහාරයේ විඳිතයන් වෙනුවෙන් අනිත් පැත්තෙන් කතා කරනවා පාස්කු ප්‍රහාරයේ සැකකරුවන් වෙනුවෙන්. දන්නේ මේ දෙබිඩි පිළිවෙත මොකක්ද කියලා. මේ රටේ ප්‍රශ්න වලට පෙනී සිටින ආකාරයටම ජාත්‍යන්තර ප්‍රශ්න වලටත් පෙනී සිටීමට කටයුතු කිරීම නිසා අනාගතයේ අපිට මීට වඩා බරපතල ප්‍රශ්න වලට මුහුණ පාන්න සිදු වේවි. පැහැදිලිව විදේශ ප්‍රතිපත්තියක් ඇතිව කටයුතු කිරීමට රජයේ වග බලා ගත යුතුයි කියන මතයකයි මා සිටින්නේ. ඒ නිසා කොතනින් හරි කොහෙන් හරි මේ රටේ ජනතාවට යුක්තිය සහ සාධාරණත්වය ඉෂ්ට විය යුතුයි. ලංකාව පැත්තෙන් මේවා ඇත්ත වශයෙන්ම බිඳ දමන්න පුළුවන්. මම දන්නේ නැහැ කොතේ දොරට ලංකාව එකට ලෑස්තිද කියලා. ඒක ලංකාව පැත්තෙන් කළ යුත්තේ මේ යාන්ත්‍රණය. ඒවට ප්‍රතිපහාර එල්ල කිරීම නෙමෙයි. මුළු ලෝකෙම දන්න මොකක්ද වෙලා තියෙන්නේ කියලා රටේ ස්වාධීනත්වයට, ස්වාධිපතිභාවයට, භෞමික අඛණ්ඩතාවයට මේ සියලුම රටවල් ගරු කරන. ඒ නිසා අපේ වගකීමක් තියෙනවා ලංකාවට. ඒක තමයි 31 යෝජනාව සම්මත කරගෙන ඒගොල්ලන් දෙක අත්වැල්පඳ කීකේ ප්‍රතිඵලය. යහපාලන කාලය තුල කරගත්තු ප්‍රධාන වරද. ඉතින් මේ ආණ්ඩුවට ඒ වන්දි ගෙවන්න දැන් වෙලා තියෙනවා. ඒ නිසා කරන්න දෙයක් නැහැ. අපිට කරන්න තියෙන්නේ සංහිඳතා වගවීම සම්බන්ධව අතුරුදාන් වගේ කාර්යාලය ලංකාවේ තියෙනවා ඒ කරලා තියෙන වැඩ සංහිඳතා සම්බන්ධව තියෙනවා ඉදිරියේදී යම්කිසි කොමිෂන් සභාවක එනවනේ ඒ කොමිෂන් සභාවල කොහොමද ක්‍රියා කරන්නේ අන්නේ සියල්ලක්ම ඉදිරියේ කතා කරන එක තමයි විශේෂයෙන්ම මතක් කරන්න ඕන මානවිකම් කවුන්සිලයේ දීලා තියෙන යෝජනා මොනවද ලංකාවට ක්‍රියාත්මක කරන්න පුළුවන් මොනවාගේ සුභවාදී පැත්තකට යන්න පුළුවන් අන්නේ ඒ අතුරු වார்த்தාවත් අපිට ඉදිරිපත් කරන්න පුළුවන් ඒක ගොඩාක් වෙලාවට වාසිදා රට වසා තැබූ කාලය ප්‍රමාණවත් බව රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ මහත්මිය පවසනවා 21 වනදා රට විවෘත කළ හැකි බවයි ඇගේ අදහස IDH රෝහලේ සංකූලතා ඇති රෝගීන්ගේ 40%ක අඩුවීමක් ගෙවුණු සති දෙක තුළ දක්නට ලැබෙන බව වාර්තා වනවා විවිධ අසත්‍ය මිත්‍යා මතවලට රැවටෙන්නේ නැතිව වහාම කුමන හෝ කොවිඩ් එන්නතක් ගන්නයි විශේෂඥ වෛද්‍යවරුන් තරුණ තරුණියන්ගෙන් එල්ලා සිටිනවා මේවන විට මෙරට ජනගහනයෙන් 50%කට කොවිඩ් එන්නත ලබා දී අවසන් බව ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහපිරුම මහතා අද ප්‍රකාශ කළා. කොරෝනා රෝගීන්ට ප්‍රතිකාර කරන මෙරට පිහිටි විශේෂිතම ස්ථානීය IDH ජාතික බෝවන රෝග විද්‍යායතනයයි. රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය හසිත අත්තනායක මහතා අද ප්‍රකාශ කළේ රෝහලට ඇතුළත් කරන කොවිඩ් රෝගීන්ගේ 40%ක අඩුවක් දක්නට ලැබෙන බවයි. මීට සති දෙකකට පෙර තිබූ තත්ත්වය සංසන්දනාත්මකව බැලීමේදී දැන් 40%ක පමණ කොවිඩ් ආසාදිතයන්ගෙන් අඩුවීමක් දක්නට ලැබෙනවා රෝහල තුල සංකූලතා වලට පත්වෙන ප්‍රමාණයත් අඩුවක් දක්නට ලැබෙනවා ලබන සඳුදායින් පසු රටවැසීමේ අවශ්‍යතාවයක් නැති බව රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ මහත්මිය පවසනවා සති 4ක කාලයේ හොඳටම ප්‍රමාණවත් රෝගීන් අඩු වෙනවා මරණ අඩු වෙනවා ඒ නිසා ඉදිරියේදී මම හිතන්නේ ලබන සඳුදායින් පස්සේ රට වහයි කියලා රට විවෘත කරලා අලුත් ජීවන රටාවකට මේ කොවිඩ් එක එන්නත් කරන්නේ සහ අනිකු සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් රට ප්‍රමාණිකූලව විවෘත කරන්න රජය කටයුතු කරා අද පැවති කැබිනට් තීරණ දෙනුම් දීමේ මාධ්‍ය හමුවේදී කැබිනට් ප්‍රකාශක ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහපෙරුම මහතා ප්‍රකාශ කළේ රටේ ජනගහනයෙන් 50%කට එන්න දෙකම ලබා දී අවසන් බවයි මම හිතනවා අද දවස අපට ඓතිහාසික දවසක් වේවි මුළු ජනගහනයෙන් 50%කට අධික සංඛ්‍යාවක් දෙවෙනි මාත්‍රාව මුළුමනින්ම එන්නත් කරපු රාජ්‍යයක් විදියට මේ ලෝක සිටීමේ රාජ්‍යයන් ඊටාම 11ක් අතරට අපි ඇතුල් වෙනවා තරුණ තරුණියන් එන්නත් ලබා ගැනීමට ඉදිරිපත් වීමේ අඩුවක් දක්නට ලැබෙන බව වාර්තා වෙනවා විවිධ අසත්‍ය පදනමක් නැති මිත්‍යා මත පැතිරීම මෙයට හේතුවයි මිත්‍යා මතවලට හසු නොවි වහම එන්නත් ගන්නේයි විශේෂඥ වෛද්‍යවරුන් ඇතුළු පාර්ශව රසක් අද මෙරට තරුණ තරුණියන්ගෙන් ඉල්ලා සිටිනවා අපි බලාපොරොත්තු වන ප්‍රතිශතයක් මේ එන්නත් ලබා
ලබාගැනීමට පැමිණෙන්නේ නැති බව පැහැදිලිවම පෙනෙනවා මත කීපයක් නිසා මත හෝ දුර්මත කීපයක් නිසා මේ විය හැකි කියලායි අපේ හැඟීම ප්‍රශ්නයක් තියෙනවා නම් ප්‍රදේශයේ වෛද්‍ය නිලධාරියෙක් තමන්ගේ පවුලේ වෛද්‍යවරයා හමු වෙලා සාකච්ඡා කරලා ඒ සඳහා තියෙන කරුණු निराකරණය කරගෙන හැකි ප්‍රමාණය ඉක්මනින් ඇවිල්ලා මේ එන්නත් ලබා ගන්න කියලා සියලුම තරුණයන්ගෙන් අපි ඉල්ලා සිටිනවා असाध्य बावट पत्वीम सह मरणेट पत्वीम वेलक्वीम कियन मे करुण दिकट ए सियाल्लगेम साम इन्नतकम सियट असूपहकट वेडि आरक्षावक् तियन अपि एक किसिम सकेकिन्तुरव हमोटम अनुमत करनव मे इन्नत वेलिंग लिंगिक बेलहीनतावयक् अतिवन बावट दुर्मतयक् पतुरवल तियनव एक संपूर्णेम पदनमिकिन् तुर मतयक् बव अपि श्रीलंका वैद्य संगमे इतामत् पहेदिलव जनता वेत संधान करन कमति කොවිඩ් එන්නත් කරණය සම්බන්ධ පැතිරියන විවිධ වැරදි මත ශ්‍රී ලංකාවට සේම ඕස්ට්‍රේලියාවටද අද බරපතල ප්‍රශ්නයක් බව ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහකොමසාරිස් ඩේවිඩ් හෝලි මහතා පවසනවා. සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රමුකැල්ල මහතාව අමාත්‍යාංශයේදී හමු වූ අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහකොමසාරිස්වරයා මේ බව ප්‍රකාශ කළේ. සාර්ථකව සිදුවන ශ්‍රී ලංකාවේ එන්නත් කරණය සම්බන්ධයෙන් ඔහු සුබපැතුම්ද එක් කර තිබෙනවා. ශ්‍රී ලංකාවේ එන්නත් කරණයට ඕස්ට්‍රේලියාව ඇතුළු ජාත්‍යන්තරයෙන් ලැබෙන සහය මෙහිදී සෞඛ්‍ය අමාත්‍යවරයාගේ දැඩි අවධානයට ලක් වුණා. සංචාරක ව්‍යාපාරයේ නගා සිටුවීම සඳහා ගුවන්තොටුපළ පහසුකම් වැඩි දියුණු කිරීමේ කටයුතු විවිධ ආකාරයෙන් ක්‍රියාත්මක වෙනවා. ඒ යටතේ නව PCR පරීක්ෂණාගාරයක්ද ඉදිකර තිබෙනවා. පැයකට PCR පරීක්ෂණ 500 බැගින් දිනකට 7000ක් සිදු කිරීමට මෙහි හැකියාව පවතිනවා. ලබන 20වනදා මෙම PCR පරීක්ෂණාගාරය විවෘත කිරීමට නියමිතයි. විදේශිකයින් මෙහිදී PCR පරීක්ෂණ සඳහා ඩොලර් 40ක මුදලක් ගෙවිය යුතුය. සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අද මෙහි නිරීක්ෂණ චාරිකාවක නිරත වුණා. මේක ජාත්‍යන්තර මට්ටමට ගැලපෙන පරිදි ගුවන් සේවා ගුවන් සමාගම ASL රජයේ ආයතනය ඒ ආයතනයේ යටතේ තමයි මේ PCR ලබා ගැනීම මේ පරීක්ෂාගාර ක්‍රියාත්මක වෙන්නේ. අපි එන සංචාරකයව දැන් fully vaccinated කෙනෙක් ආවොත් මෙතනින් පුළුවන් ඒගොල්ලන්ගේ report එක අපිට ලබා දෙන්න. ඒ report එක ලබා ගන්නකම් ඒගොල්ලන්ව සුරක්ෂිතව මේ ස්ථානයේ තියලා ඒගොල්ලන්ව negative PCR එකක් එක්ක ඒගොල්ලන්ව සමාජගත වෙන්න පුළුවන්. මාස 11ක සිඟිති දැරියක් අද කන්තලේ රෝහලින් පිටව ගියා. ත්‍රිකුණාමලය ළමා නිවාසයක සිටින මෙම දැරිය කොවිඩ් ආසාදිතව රෝහලට ඇතුළත් කර තිබුණා. පිටව යන දැරියගේ දෙකන රන්තොඩු වලින් සරසන්න කන්තලේ රෝහලේ වෛද්‍යවරුන් අමතක කළේ නැහැ. මෙතර කොවිඩ් වසංගතයේ හමුවේ සෞඛ්‍ය කාර්ය මණ්ඩල සිදු කරන සේවය පිළිබඳ අද සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුකැල්ල මහතා මෙලෙස අදහස් පළ කළා. කොවිඩ් ඉතිහාසගත වෙන දවසක ඉතිහාසයේ පොතේ ලියවෙන දාට අපේ සේවක සේවිකාවන්ගේ සහ වෛද්‍යවරුන්ගේ විශේෂඥයන්ගේ අත්දැකීම් මා හිතන්නේ විශේෂ සටහනක් කෙරෙන්නට ඕනේ කෙරේ කියන විශ්වාසය මට තියෙනවා. අජිත් නිවාඩ් කබ්‍රාල් මහතා ශ්‍රී ලංකා මහ බැංකු අධිපතිවරයා ලෙස පත් කිරීම වළක්වන අතුරු නියෝගයක් ඉල්ලා අද අභියාචන අධිකරණයට රිට් පෙත් සමක් ඉදිරිපත් කර තිබෙනවා. දකුණු පළාත් හිටපු ආණ්ඩුකාර රංජිත් තෙන්නකෝන් මහතායි මෙම පෙත් සම ඉදිරිපත් කර ඇත්තේ. අජිත් නිවාඩ් කබ්‍රාල් මහතා මහ බැංකු අධිපතිවරයා ලෙස හෙට වැඩභාර ගැනීමට නියමිතව තිබෙනවා. හිටපු මහ බැංකු අධිපති මහාචාර්ය WD ලක්ෂ්මන් මහතා අද සිය දොරෙන් විශ්‍රාම ගියා. හිටපු අමාත්‍ය අජිත් නිවාඩ් කබ්‍රාල් මහතා ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයා ලෙස පත් කිරීම වැළැක්වීමේ අතුරු නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා අභියාචන අධිකරණයට රිට් පෙත් සමක් ඉදිරිපත් කර තිබෙනවා. දකුණු පළාත් හිටපු ආණ්ඩුකාරවරයෙකු වන රංජිත් කීර්ති තෙන්නකෝන් මහතා විසින් මෙම පෙත් සම ඉදිරිපත් කළා. එහි වගඋත්තරකරුවන් ලෙස නීතිපතිවරයා, පොලිස්පතිවරයා, හිටපු අමාත්‍ය අජිත් නිවාඩ් කබ්‍රාල්, ජනාධිපති ලේකම්වරයා, මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ, ශ්‍රී ලංකා මහ බැංකුවේ නියෝජ්‍ය අධිපති TMJYP ප්‍රනාන්දු යනාය නම් කර තිබෙනවා. අජිත් නිවාඩ් කබ්‍රාල් මහතා අධිපතිවරයා වශයෙන් කටයුතු කළ අවදියේ ශ්‍රී ලංකා මහ බැංකුවට සිදු වූ අලාභ ඇතුළත් වෝහාරික විගණන වාර්තාව එම බැංකුව විසින් නීතිපතිවරයා වෙත ඉදිරිපත් කර තිබුණද මේ දක්වා ඔහුට එරෙහිව නීතිමය පියවර ගැනීමට නීතිපතිවරයා පියවරගෙන නොමැති බව පෙත්සම්කරු චෝදනා කරනවා. ඒ අනුව වග උත්තරකාර අජිත් නිවාඩ් කබ්‍රාල් මහතා අත්අඩංගුවටගෙන රඳවා ප්‍රකාශයක් සටහන් කරගන්නා ලෙස පොලිස්පතිවරයා වෙත රීට් ආඥාවක් නිකුත් කරන්නයි ඔහු අභියාචනා අධිකරණයෙන් ඉල්ලා තිබෙනවා. එමෙන්ම කබ්‍රාල් මහතාව ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයා වශයෙන් පත්කරන ලෙස මුදල් අමාත්‍යවරයා විසින්
විසින් යොමු කර තිබෙන නිර්දේශයේ බල රහිත කිරීමේ රිට්ටාඥාවක් නිකුත් කරන ලෙසත් මෙම පෙත්සම විභාග කර අවසන් තීන්දුවක් ප්‍රකාශයට පත් කරන තුරු ඔහු ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයා වශයෙන් පත් කිරීම සහ ක්‍රියා කිරීම වැළැක්වීමේ අතුරු නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සමෙන් වැඩිදුරටත් ඉල්ලා තිබෙනවා ශ්‍රී ලංකා මහ බැංකුවේ නව අධිපතිවරයා ලෙස අජිත් නිවට් කබ්‍රල් මහතා හිට පස්වරුවේ සිය දුරේ කටයුතු ආරම්භ කිරීමට නියමිතයි ඊට අදාළ පත් කිරීම සිදු කර ඇති බවයි ජනාධිපති මාධ්‍යංශයේ ඊයේ දින නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ මේ අතර මහ බැංකුව අධිපතිවරයා ලෙස කටයුතු කළ මහාචාර්ය ඩබ්ලිව් ඩී ලක්ෂණ් මහතා අද සිය දුරෙන් අස්වීම පිළිබඳ දැනුම් දෙන ලිපිය බාර දී ඇති බවටද තොරතුරු වාර්තා වෙනවා අජිත් නිවට් කබ්‍රල් මහතා මහ බැංකුව අධිපති ධුරයට පත් කිරීම පිළිබඳ දේශපාලන වේදිකාවේ ඇසුණු කතා දැන් ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ධුරය සඳහා හිටපු අමාත්‍ය අජිත් නිවට් කබ්‍රල් මහතාගේ පත්කිරීමෙන් මහ බැංකුව දේශපාලනීකරණය වන බවයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසන්නේ විශ්වසනීයත්වය බරපතල ලෙස උල්ලංඝනය වී ඇති පුද්ගලයෙකු නැවත රටේ ප්‍රධාන මූල්‍ය නියමුවා වන මහ බැංකුවේ අධිපතිවරයා ලෙස පත්කිරීමට රජය කටයුතු කරන්නේ නම් එය රටේ සමස්ත ජනතාව වෙත කරන ද්‍රෝහීකමක් බව රටේ ජනතාවට වග කියන විපක්ෂයක් ලෙස අවධාරණය කර සිටින බවද විපක්ෂ නායකවරයා සිය නිවේදනයෙන් පෙන්වා දී තිබෙනවා බැඳුම් කර සම්බන්ධව අපේ ආණ්ඩුවට චෝදනා කරා. හැබැයි මේ වගේ චෝදනා සිය ගුණයක් තියෙන මහ බැංකුවේ අධිපතිවරයෙක්ගේ තමයි නැවත වරක් කියන්නේ. මහ බැංකුවේ ඉතුරු ටිකක් ඉවර කළා රටේ ආර්ථික විනාශ කරන්න යන්නේ. අජිත් නිවට් කබ්‍රල් රාජ්‍ය මුදල් ඇමති හැටියට මේ ආණ්ඩුවේ කටයුතු කරපු කාලේ තුර දක්වපු කුසලතාවය, දක්ෂතාවය, හැකියාව, පළපුරුද්ද මොකද්ද? දැන් මේ කඩා වැටෙන ආර්ථිකය ගොඩ නගන්න. විසෝ කිව්වා වගේ පාම් කන්න බැරනම් කේකා පල්ලා කියලා දැන් මේ රටේ මිනිසුන්ට බත් කන්න බැරනම් පස්කා පල්ලා කියලා තමයි මේ ආණ්ඩුව කියන්නේ ඒගොල්ලන්ට ඕනේ මහ බැංකුව හරි කොහොම හරි රට අකර්මණ්‍යය කරන්න පුළුවන් පුජ්‍යලක වෙනවා නම් ඒගොල්ලෝ කැමැති ඒක නිසා විපක්ෂයට ඕන වැඩ කරන්න තමයි රටේ ජනතාව ආණ්ඩුව බලයට පත් කරලා තියෙන්නේ අපිට රටේ ජනතාව වෙනුවෙන් කරන්න පුළුවන් වැඩ කොටසක් කරන්න අර්ජුන මහේන්ද්‍රන් සහ අර්ජුන ලෝසියස් එකතු වෙලා හොරකම් කරපු මුදල වගේ 4-5 ගුණයක් විශාල මුදලක් නිවට් කබ්‍රල් මහ බැංකුවේ අධිපති කාලේ බැඳුම් කරාරා හොරකම් කළා තියෙනවා. අපරාධ නඩුවක විත්තිකරුවක විය පුද්ගලයෙක්ව උදේ ඇමති හවසට මහ බැංකුවේ අධිපති ධුරයට පත් කරාම මේ ප්‍රශ්නේ දෙගුණ තෙගුණ වෙනවා. ආපහුවර පරණ මූණු එකකින් එක හිටපු තනතුරු වලට එමින් තියෙනවා. කබ්‍රල් මහත්තයා ඇවිල්ලා මේ පුටුවේ වාඩි වෙන්නෙම රට තව තවත් පල්ලමට ඇදලා දාලා ආර්ථික වශයෙන් රට ආගාධයකට අරගෙන යන මාර්ගයකටයි මේ තල්ලු කරගෙන යන්නේ. රාජ්‍ය මුදල් ඇමති විදියට එතුමා ෆේල්. ආයේ එතුමාව ගෙනියනවා තව තැනකට එතනින්. මේ රට ගොඩ ගන්න බැරි තැනකට මේ කට්ටිය වට්ටලා ඉවරයි. උද්ගලයා පිළිබඳව පූර්ව නිගමන ගත යුතු වන්නේ නැහැ. බලමු ගිහිල්ලා ඒ අවශ්‍ය වගකීම හරියට ඊට කරනවද නැද්ද කියන එක පිළිබඳව. කවුරු හෝ කෙනෙක් කැමලේ අපතක් දෙයක් කරනවා නම් අපිට පුද්ගලයන් අදාළ වෙන්නේ නැහැ. ඒ දෙයි ප්‍රතිඵලය තමයි ජනතාවට වැදගත් වෙන්නේ. ටයිකෝඩ් දැම්මට මේ රටේ මිනිස්සුන්ගේ සල්ලි ජාවාරම් වලට සූරා කන්නන්ට නැත්තම් කොටස් වලද පොළවල එහෙම නැත්තම් ග්‍රීක බැඳුම් කරවල දාලා නැති කරපේවට වග කියන්නත් මතක ඇතුව සූදානම්ව මේ වගකීම බාර ගන්න මේ රටේ සේවකයන්ගේ අරමුදල් නාස්ති කරන්න ඒවට අත තියන්න ලෑස්ති වෙන්න එපා කියන කාරණේ පිළිබඳවත් අපි මේ වෙලාවේ අජිත් නවත් කබ්‍රල් මහත්තයාට අවධාරණය කරලා කියනවා ඇමති කමක් දුන්නත් වැඩි බැරි එකාට බැරිය යලි මහ බැංකුවට එයිලු අනේ අරයා සොරිය හිටපු වසර 8 රටම වලපල්ලට ඇරිය කබ්‍රාල්ල යලි එනවලු රටටම අප්‍රියය රට තුල කිසිදු ඉන්ධන හිඟයක් නැති බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රමේෂ් පතිරණ මහතා පවසනවා එහෙත් අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩවල යම් හිඟයක් ඇති බවයි කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය ඩලස් අලහපිරුම මහතා පැවසුවේ මෙම තොරතුරු ප්‍රකාශ වූයේ අත පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී මදන්නේ තෙල් බෙදා හැරීමේ ප්‍රශ්නයක් තියෙනවා කියලා වාර්තා වෙනවා. ඒකත් එක්ක උදේ ගම්මන්පිලා අමාත්‍යවරයා එමීර් රාජ්‍ය එක්ක කතා කරාලු ණයපදනම යටතේ දැන් තෙල් ගන්න. එවැනි තෙල් කිසිම හිගයක් මේ රට නැති බව ඉතාම පැහැදිලිව අපි වාර්තා කරනවා. කිසිදු අනියත බියක් ඇති කරගත යුතු නැහැ. ප්‍රවාහනාත් සංචිත රට තුල තිබෙනවා. සහ ඉන්ධන ආනයන සඳහා අවශ්‍ය පිරිවැය දරන්න රජය සූදානම්ින් සිටිනවා. උදේ ගම්මන්පිලා එමතුමාගේ සංචාරය සාම්ප්‍රදායික වෙන සංචාර කිරීමා මෙම සැපයුම් රටවල් අතර මිල පිළිබඳව සාකච්ඡා කරන්නටත් සහ එවැනි व्यापारिक स्थान बहुमया
අක්‍රීය වෙච්ච අවස්ථාවක එවැනි තත්ත්වයක් මතුවීම අපි තේරුම් ගත යුතු කාරණාවක්. ඒ නිසා අපි කනගාටුව පළ කරනවා අත්වශයෙන්ම කිසියම් අපහසුතාවකට පත් වෙලා ඉන්නව නම් 21 වෙනිදා අනතුරුව මේ තත්ත්වය මුළුමනින්ම සමනය කරගන්න පුළුවන් කමක් අපිට ලැබේවි. බන්දුළු ගුණවර්ධන අමාත්‍යතුමා ප්‍රකාශ කරන යෝජනා කරන අධ්‍යාපන සෞඛ්‍ය වැනි පොදු සේවාවන් පවත්වාගෙන යාම සඳහා රුපියල් ලක්ෂයකට වඩා වැටුප් ලබන පුද්ගලින්ගෙන් 5% බද්දක් ලෙස අය කරගන්න. බන්දුළු ගුණවර්ධන මතුමා පෞද්ගලිකව දක්වපු අදහසක් මිසක් අවම තරමින් කැබිනට් මණ්ඩලයේ පත්‍රිකාවක නෙමෙයි සාකච්ඡාවකටත් එවැනි දෙයක් භාජනුනේ නැහැ. ඒක එතුමාගේ පුද්ගලික යෝජනාවක්. ජීවිස්ස සමුළුවට සහභාගී වීමට ඉතාලියට ගොස් සිටින අග්‍රාමාත්‍ය වහින්ද රාජපක්ෂ මහතා අද එහි සිටින ශ්‍රී ලාංකිකයන් සමග සුහද හමුවකට එක් වුණා. ඉතාලියේ විවිධ නගර නියෝජනය කරමින් පැමිණි ශ්‍රී ලාංකිකයන් බොලොන්යා හෝටලයේදී අග්‍රාමාත්‍යවරයා හමු වූ බවයි වාර්තා වුණේ. ඉතාලියේ විවිධ නගර නියෝජනය කරමින් පැමිණි ශ්‍රී ලාංකික නියෝජිතින් පිරිසක් මෙලෙස අග්‍රාමාත්‍යවරයා නවාතැන්ගෙන සිටින බොලොන්යා හෝටලයේදී සුහද කතාබහකට එක් වුණා. කොවිඩ් 19 වසංගත තත්ත්වයේ හමුවේ වුවද ඉතාලි සංචාරය කරමින් එරට වෙසෙන ශ්‍රී ලාංකිකයන් පිරිසකට මෙවැනි හමුවක් සඳහා ඉඩ ලබා දීම ගැන ශ්‍රී ලාංකික නියෝජිත පිරිස පළමුව අග්‍රාමාත්‍යවරයාට සිය ස්තුතිය පුද කළා. අග්‍රාමාත්‍යවරයා ජනාධිපතිවරයා වශයෙන් සිටි කාලය තුළ ඉතාලිය සහ ශ්‍රී ලංකාව අතර ඇතිකරගත් ද්විපාර්ශ්වීය මිතුදම් හේතුවෙන් මේ දක්වා එරට සිටින ශ්‍රී ලාංකික ජනතාවට ලැබෙන පහසුකම් පිළිබඳවද පැමිණ සිටි පිරිස සිහිපත් කළා. මිලන් නගරයට ශ්‍රී ලංකා කොන්සල් ජෙනරාල් කාර්යාලයක් පිහිටුවීමට එවකට ජනාධිපතිවරයා ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගත් දුරදර්ශී ක්‍රියාපිළිවෙත හේතුවෙන් ගැටලු निराකරණය කර ගැනීමේදී ශ්‍රී ලාංකිකයන් රසකගේ කාලය සහ මුදල් ඉදිරිවන බව මෙහිදී සඳහන් වුණා. අනාගතයේ යම් දවසක නැවත ශ්‍රී ලංකාවට පැමිණීමට බලාපොරොත්තු වෙන සිටින ඉතාලියේ වැසෙන ශ්‍රී ලාංකික ජනතාවට වසර 20ක සේවා කාලයකින් පසුව එරටින් ලබා දෙන විශ්‍රාම වැටුප මෞබිමට පැමිණි පසුවද ලබා ගැනීමේ හැකියාවක් උදා කර දෙන්නේයි පැමිණ සිටි ශ්‍රී ලාංකිකයින් අග්‍රාමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටියා. අදාළ යෝජනාව සම්බන්ධයෙන් ඉතාලි රජය සමග සාකච්ඡා කරන්නේයි විදේශ අමාත්‍ය මහාචාර්ය ජීල් පිරිස් මහතාට අග්‍රාමාත්‍යවරයා ඒ මොහොතේදීම උපදෙස් ලබා දුන්නා. ජීවිස්ස අන්තර් ආගමික සංසදයට එක්වීම සඳහා ඉතාලිය සංචාරයක නිරත අග්‍රාමාත්‍යවරයා ඉදිරි දින කිහිපෙදී රාජතාන්ත්‍රික හමුවීම් කිහිපයකට එක්වීමට නියමිතයි. චෙකුණාමලය රෙඩ් රොක් වෙරළ තීරයේ සිදු කෙරෙන නීති විරෝධී වැලි කැණීමක් පිළිබඳව අප පසුගියදා 3rd අයොස්සේ ඔබට අනාවරණය කළා. වැලි කැණීම සිදුවන ඉඩම තරුණ සේවා සභාවට අයත් නොවන බවයි සිදු කළ සොයා බැලීමේදී අනාවරණය වී ඇත්තේ. වැලි කැණීම සිදුවන්නේ තම ඉඩම ආසන්නයේ ඇති වෙනත් භූමියක බවයි ජාතික තරුණ සේවා සභාවේ සභාපති දමිත් වික්‍රමසිංහ මහතා පවසන්නේ. ත්‍රිකුණාමලය රෙඩ් රොක් වෙරළ තීරය සහ ඊට යාබද භූමි භාගයේ කලක සිට සිදු කරගෙන ගිය වැලි කැණීමක් පිළිබඳව පසුගිය සෙනසුරාදා අප රටට අනාවරණය කළා. වෙරළ තීරයට යාබදව පිහිටි තරුණ සේවා සභාවට අයත් නඩු විභාග වෙමින් පවතින භූමි භාගයේද වැලි චාවරම්කරුවන්ගේ ග්‍රහණයට ඒවන විටත් ලක්ව තිබුණා. අප සියත 3rd අය ඔස්සේ විකාශය කළ එම ප්‍රවෘත්තියට ප්‍රතිචාර දැක්වූ අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේ මේ පිළිබඳව පොලිස් විමර්ශන ආරම්භ කිරීමට කටයුතු කරන ලෙසයි. ඒ අනුව අමාත්‍යවරයාගේ උපදෙස් පරිදි පොලිස් විමර්ශන කටයුතු ආරම්භ වී තිබෙනවා. යුද සමයේ පසු අතහැර දමා නැවත 2019 දී තරුණ සේවා සභාවට හිමි වූ මෙම භූමි භාගයේ පිළිබඳව අප සිදු කළ ප්‍රවෘත්ති අනාවරණය සම්බන්ධයෙන් තරුණ සේවා සභාවේ සභාපතිවරයා මෙලෙස අදහස් පළ කළා. පසුගියදා ප්‍රවෘත්ති ප්‍රකාශයන් කිහිපයක් තුළ අපි දකින්නට ලැබුණා ජාතික තරුණ සේවා සභාව සතු ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ කුච්චවේලියේ තිබෙන රෙඩ් රොක් නැමැති භූමි භාගය තුළ අනවසරයෙන් වැලි කැපීමේ ජාවාරමක් සිද්ධ කරන බව ඒක සම්පූර්ණයෙන්ම අසත්‍යයක්. ජාතික තරුණ සේවා සභාව තුළ පවතින රෙඩ් රොක් භූමියේ ඒ අක්කර 32 භූමිය තුළ කිසිම වැලි කැපීමක් සිද්ධ වෙන්නේ නැහැ. නමුත් අපට දැක ගන්නට ලැබෙනවා තුන්වෙනි පාර්ශ්වයක් විසින් ඒ ඉඩමට යාබදව යම්කිසි ඛනිජ වැලි කැණීමක් සිද්ධ කරනවා. ඒක පිළිබඳව ජාතික තරුණ සේවා සභාවෙත් අපේ අමාත්‍යතුමන්ගේ තරුණ හා ක්‍රීඩා අමාත්‍යාංශෙත් කිසිම සම්බන්ධයක් නැති බවත් මම ප්‍රකාශ කරන්නට කැමතියි. රටේ නීතිය ඉක්මවා පෞද්ගලික අභිලාෂයන් මුදුන්
පමුණවා ගන්නට කටයුතු කරන ඕනෑම පාර්ශවයක් පිළිබඳව රටට හෙළි කරන්නට නිරන්තරයෙන් අප කැපවන්නෙමු. කොච්ච වේලි රෙඩ් රොක් වෙරළ තීරය ඇතුළු මෙම පරිසර පද්ධතිය අනාගතය උදෙසා සුරක්ෂිත කරන තෙක් සියත 3rd eye අවධානයෙන්. 3rd eye ගුරු වැටුප් විෂමතාවය මේ සතිය තුල විසඳන්නේ නැත්නම් විභාග ආයුධම්පත් බාර ගැනීමේ කාලය වහා දීර්ඝ කළ යුතු බව ලංකා ගුරු සංගමේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා පවසනවා. පසුගිය 30 වෙනිදා ගනු ලැබූ කැබිනට් තීරණය පිළිබඳව මේ වනතුරුත් අපිට කිසිවක් දැනුම් දීලා නැහැ. කඩිනම් සාකච්ඡාවක් අවශ්‍ය බවට අපි ඊයේ දවසේ අපේ ගුරු විදුහල්පති වෘත්තීය සමිති සම්දාන ලෙස ඉල්ලා සිටියා. උඩ බොහොම ස්තුතියි ලේකම්තුමාට හැරෙන තැපෑලෙන් පිළිතුරක් එවලා තිබෙනවා. දින 15ක් ගත වෙලා තිබෙන අමාත්‍ය මණ්ඩල තීරණයෙන් පස්සේ මේ වනතුරු ඒ පිළිබඳ සාකච්ඡාවක් නැහැ. අධ්‍යාපන අමාත්‍යංශය එක්සත් රාජධානියට UK වලට නිලධාරීන් 54 දෙනෙක් යවන්න සූදානම් වෙලා ඉනවා. අධ්‍යාපන පරිපාලන සේවයේ නිලධාරීන් 54 දෙනෙක් එක් අයෙකුට 180 ගාණේ වියදම් කළා. රට ආර්ථික අර්බුදයක ගුරු විදුහල්පතිවරු තමන්ගේ වැටුප ඉල්ලලා ක්‍රියාමාර්ගවල දින 65ක් තිස්සේ නියැලෙනවා. අධ්‍යාපන අමාත්‍යංශය නිලධාරීන් 54ක් යවන්න හදනවා මිලියන 8ක් ලක්ෂ 80ක් වියදම් කළා. මේ තෝරා ගැනීම සම්පූර්ණයෙන්ම ලබදියාවන් මත තෝරා ගනු ලැබු එකක්. පාස්කු ප්‍රහාරයට අරමුදල් සැපයූ බවට චෝදනා ලැබ සිටි පුද්ගලයෙකුට සහ ඔහුගේ බිරිඳට නව ශ්‍රීලන්තයේ සරණාගතභාවය හිමිව තිබෙනවා. පසුගිය ජූනි මාසයේදී අදාළ පුද්ගලයා සහ ඔහුගේ බිරිඳ ව්‍යාජ ගමන් බලපත්‍ර යොදාගෙන නව ශ්‍රීලන්තයට පලා ගිය බවයි වාර්තා වන්නේ. පාස්කු ප්‍රහාරයේ ත්‍රස්තයින්ට මුදල් සැපීමේ චෝදනාව මත 2019දී මෙම කාන්තාව පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා. පාස්කු ප්‍රහාරයට අරමුදල් සැපයූ බවට චෝදනා ලැබ සිටි පුද්ගලයෙකු සහ ඔහුගේ බිරිඳට නව ශ්‍රීලන්තයේ සරණාගත භාවය හිමිව තිබෙනවා. ආගමන හා ආරක්ෂණ විනිසුරු සභාව දක්වන පරිදි මොහු ත්‍රස්තවාදී අරමුණු වෙනුවෙන් සහය දක්වා නැහැ. එහෙත් නව ශ්‍රීලන්ත බලධාරීන් ඔහුගේ සරණාගත භාවය පිළිබඳ ඉල්ලීම පිළිගෙන තිබෙනවා. ඔහුගේ ඥාති නැන්දනිය සහ විදේශ තරවකරුවෙකු අතර සිදු වූ ගනුදෙනු සම්බන්ධයෙන්ද මේ වන විට තොරතුරු හෙළි වී තිබෙනවා. එම මුදල් ත්‍රස්ත ක්‍රියාකාරකම් සඳහා යොමු වී ඇති බවට සැක පිට ඔහුගේ බිරිඳ 2009 දී පොලිස් අත්අඩංගුවට පත් වුණා. පසුව ඇය මුදා හැර ඇති බවයි වාර්තා වන්නේ. පසුගිය ජූනි මාසයේදී ඔවුන් දෙපළ ව්‍යාජ ගමන් බලපත්‍රයක් හරහා නව ශ්‍රීලන්තයට පිටව ගොස් සරණාගත භාවය සඳහා ඉල්ලුම් කර තිබෙනවා. එසේ පිටව ගොස් ඇත්තේ ලංකාවේදී ඔවුන්ට සිදුවිය හැකි බලපෑම් වලින් මිදීමට බවයි වාර්තා වන්නේ. මොවුන් ඉදිරිපත් කළ සාක්ෂි විශ්වසනීය සහ ස්ථායී සාක්ෂි බවට නව ශ්‍රීලන්තය පිළිගෙන තිබෙනවා. මොවුන් සිදු කළ මූල්‍යමය ගනුදෙනු ත්‍රස්තවාදීන්ට සම්බන්ධ පිරිස වෙත ලැබී ඇති බවට මොවුන් නොදැන සිටි බවයි එරට බලධාරීන් පවසන්නේ. නාඩු වී කිලෝවක් සඳහා රුපියල් 55ක සහතික මිලක් නියම කිරීමට ඊයේ සවස පැවති කැබිනට් මණ්ඩලයේදී තීරණය කළ බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසනවා. අදත් පොළොන්නරුව, දඹුල්ල, අම්පාර ඇතුළු ප්‍රදේශ කිහිපයක ගොවි ජනතාව වත්මන් මිල ගණන් වලට එරෙහිව සිය අදහස් පළ කළා. රාජ්‍ය සහල් සඳහා පසුගිය දා පාලන මිලක් ගැසට් කරනු ලැබුව අතර ඊයේ දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී නාඩු වී කිලෝවක් සඳහා රුපියල් 55ක සහතික මිලක් රාජ්‍ය විසින් නියම කරනු ලැබුවා. ඒ පිළිබඳව අද පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රමේෂ් පතිරණ මහතා මෙලෙස අදහස් පළ කළා. මෙවර වී මිලදී ගැනීමේදී නාඩු කිලෝවකට රුපියල් 55ක සහතික වී මිල ලබා දෙන ලෙස ජනාධිපතිතුමා විසින් දන්වා තිබෙනවා. එෙහිදී එම යෝජනාව කැබිනට් මණ්ඩලය අනුමත කර තිබෙනවා. මාධ්‍ය මගින් දැනටත් පෙන්눔 කරන වී විකුණා ගැනීමට නොහැකිව සිටින ගොවි ජනතාවක් පිළිබඳව වාර්තා වෙලා තිබෙනවා. දැන් රුපියල් 55 දක්වා නාඩු කිලෝවක මිල සහතික මිල වැඩි කර දෙන රාජ්‍ය කටයුතු කරමින් තිබෙනවා. මීට පෙර පැවති රාජ්‍ය සමයේදී ගොවියාට ලබා දුන් සහතික වී මිල රුපියල් 32ක් පමණයි. ඊටම කෙටි කාලයක් තුළ රුපියල් 55 දක්වා වී මිල වැඩි වෙලා තිබෙනවා. ඒ වාසිය මේ රටේ කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාද සහතික මිල පිළිබඳව සියදහස පළ කළා. මෙතෙක් නාඩු කිලෝ එකක් මිලදී ගත්තේ අපි රුපියල් 50කට. වියලේ මණ්ඩලයේ සියලුම ගබඩා හරහා නාඩු කිලෝ එකක් අපි රුපියල් 55 බැගින් මිලදී ගන්නවා. ඒ නිසා ඕනෙම ගොවියෙක්ට තමගේ නිෂ්පාදන වියලේ මණ්ඩලයට රුපියල් 55 බැගින් ලබා දෙන්න පුළුවන්. ඒ අනුව අද සිට නාඩු වී කිලෝවක් රුපියල් 55කට වී අලවි මණ්ඩලයේ වෙත ලබා දිය හැකි බවයි කෘෂිකර්ම බලධාරීන් පවසන්නේ.
රජය නියම කළ පාලන මිල සම්බන්ධයෙන් විවිධ ප්‍රදේශවල ගොවි ජනතාව සහ ගොවි සංවිධානද සිය විරෝධය පළ කරනවා. නියම කර ඇති මිල ප්‍රමාණවත් නොවන බවයි ඔවුන් පවසන්නේ. ඇත්තම දිග වේලටත් අද මේ තියෙන අනිත් සියලුම භාණ්ඩ මිල ඉහළ ගිලා තියෙන නිසා රුපියල් 55ක් මදි අඩුම ගාන රුපියල් 60ක්වත් එන්න ඕන. අනිත් ප්‍රශ්නේ තමයි අද වෙනකොට රජය සම්භාවලටවත් කීරි සම්භාවලටවත් මිලක් නියම කළා නැහැ. රුපියල් 60ක් ඉල්ලන්නේ රුපියල් 60ත් ගොවියෝ දැනගෙන නෙමෙයි මේ ඉල්ලන්නේ ඇත්තටම රුපියල් 60ත් මදි. රුපියල් 55ටවත් ගන්න නැහැ කවුරුවත් බයයි වී ළඟ තියාගත්තොත් දැන් හරි බයක් වෙලා තියෙනවා දැන් වී තියා ගන්නවා කියන්නේ ගංජා තියා ගන්නවා වගේ වැඩක් වෙලෙන්ද ප්‍රබතිය බැලුවේ නැහැ ගොවියන්ගේ වී ටික කමතට ඇවිල්ලා නැත්තම් නිවසට ඇවිල්ලා අරන් ගියා අරන් ගියාට පස්සේ ආණ්ඩුව මොකද කරන්නේ දැන් වී මිල රුපියල් 6.50කින් අඩු කරලා වී එන්නේ නැතුවම දැන් ගබඩා වලට ගන්නලා සීල් තියෙනවා ගොවි මහත්තයා වී කවර අරන් ගියා පස්සේ මුදලාලි කියනවා ඕක මට ගන්න බෑ මගේ ගබඩාව සීල් තියලා තියෙන්නේ මට මේ කර ගන්න දෙයක් නැතු ඉන්නේ ඕක අරන් ඵලයන් කියලා එලව ගන්නවා ඒ තත්ත්වයට පත් වෙලා තියෙනවා වෙනදට අපෙන් යන කුරට ගෙනම 65ට අරන් ගියානේ දැන් ඒගොල්ල පාලන මිල දාන්න නිසා දැන් ඇවිල්ලා අපෙන් ඉල්ලනවා 50ට දෙන්න කියලා ඉතින් අපිට 50ට දෙවොත් අපේ මුදල මිල කරන්න බෑ අපිට මිල පාලනේ නරක නෑ හැබැයි මිල පාලනේ හොඳ ගොවියට නෙවෙයි පාරිභෝගිකයටත් නෙවෙයි මිල පාලනේ හොඳ වෙලා තියෙන්නේ මහා පරිමාණ ව්‍යාපාරිකයට අපි ණය වෙලා කුඹුරු කරලා මේ පාරස්සන්නත් අඩුයි මේ කොම්පෝස්ට් ගහන්න කියලා බහිඳා ඇත්තටම යූරියා ටික නෑ මොනවත් නෑ කොම්පෝස්ට් ගහලා මේ කුඹුරු කරන්න පුළුවන් මේ අපිට සාධික මිලක් හරියට හදලා දෙනවා නන අපි වැඩි ගණන් වලට දීලා පොහොරක් ගෙනල්ලා ගහවා ඒ නිසා ඉතින් අපිට කලට වෙලාවට පොහොර හම්බුනේත් නෑ ඒකින්ද තමයි මේ මේ මිල අපි උඟක් මේ සාධාරණ නෑ කියලා කියන්නේ මහත්තයෝ මින් ඉදිරියට නම් මං කුඹුරු වැඩ කරන්නේ නැහැ මහත්තයෝ 55ට අරන් මේ පොට බේරන්න මට නම් බෑ පොහොර හදාගන්න කියනවා මට පොහොර හදාගන්න ඇත්තටම ගස් නගින්නත් බෑ අතු කපන්නත් බෑ පොහොර කෘමිනාශකත් නැහැ ඉතින් ඇත්තටම වහ බොන්න වහත් නැහැ මේ වෙලාවේදී ඇත්තටම මාධ්‍යෙන් නම් ප්‍රකාශ කරන හැම වෙලේම ගොවි ජනතාවට ලොකු සාහනයක් ලැබලා දීලා දෙනවා මහින්දනන්දලු කියන කුරුණෑ දිස්ත්‍රික්කේ නම් පොහොර දුන්නා කියලා අත්තන පිටි අර්ථිතිපර කාන්දර තමයි යූරියා ටික දී ගන්න බැරි නාණ්ඩුවක් මේක ඒ වුණාට වී ටික දී ගන්න නැති ආණ්ඩුවක් අද වහ ටික කඩේ ගන්න තිබ්බනම් වහ බීලා 10 15 දෙනෙකුට වැඩි නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක වුවද අදත් බොහෝ ප්‍රදේශවල විශාල වාහන තදබදයක් පැවතුණා දැනට ක්‍රියාත්මක ඇඳිරි නීතිය තුළින් අපේක්ෂිත ප්‍රතිඵල ලබාගත නොහැකි බවයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමේ සභාපතිවරයා පවසන්නේ. සැප්තැම්බර් 21 වනදා දක්වා දීර්ඝ කර ඇති දැනට ක්‍රියාත්මක නිරෝධායන ඇඳිරි නීතිය හමුවේ වුවද බොහෝ ප්‍රදේශවල පවතින්නේ දැඩි වාහන තදබදයක්. කොළඹ ඇතුළු තදාසන්න ප්‍රදේශ රැසක අදත් වෙනදා මෙන්ම මාර්ගවල රථවාහන රැසක් දැකගත හැකි වුණා. නිරෝධායන නීති උල්ලංඝනය කරන්නන් සොයා අදත් රටපුරා මෙහෙයුම් ක්‍රියාත්මකයි. කිසිදු අවසරයක් නොලබා විවෘත කර තිබූ මහියංගන නගරයේ වෙළඳසැල් වසා දැමීමට අද පොලිසිය කටයුතු කළා. පනවායේදී නිරෝධායන ඇඳිරි නීතිය උල්ලංඝනය කරමින් කෙරවලපිටිය විදුලි බලාගාරය අසල ප්‍රධාන මාර්ගයේ යතුරුපැදි ධාවන තරඟ පවත්වමින් සිටි තරුණයින් පිරිසක් අත්අඩංගුවට ගැනීමට වත්තල පොලිසිය සමත් වුණා. අත්අඩංගුවටගත් පිරිස දෙමටගොඩ, වැල්ලම්පිටිය, මට්ටක්කුලිය සහ රාගම ආදී විවිධ ප්‍රදේශවල පදිංචිකරුවන්. පොහෝ දින හැර සෙසු දිනවලදී සියලු ආර්ථික මධ්‍යස්ථාන විවෘත කර තැබීමට මේවන විට පියවරගෙන තිබෙනවා. ඩාරවිල එළවලු තොග වෙළඳ මධ්‍යස්ථානයේට අද එළවලු තොග රැසක් ලැබී තිබුණා. මේ හේතුවෙන් දැඩි රථවාහන තදබදයක්ද එහි පැවතුණා. මේ අතර එළවලු වලවී සඳහා නිකුත් කරන ඇඳිරි නීති බලපත්‍ර දේශපාලන හිතවතුන්ට ලබා දෙන බවට තොරතුරු මහනුවරින් වාර්තා වෙනවා. මේ සම්බන්ධයෙන් සාකච්ඡාවක් හාරිස් පත්තුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී අද පැවැත්තුණා. ලේකම්තුමාගෙන් ඉල්ලීමක් කරේ මේක ඉෂ්ටකරනද බලපත්‍ර දීලා තියෙන ආකාරය කියන අපිට කිසිම පැහැදීමක් නැහැ. යම් යම් දේශපාලන වමනාව මත බලපත්‍ර දීලා තියෙනවා. දෙන්න නිරන්තරයෙන් පැමිණෙන වෙළඳ මහතුන් ඉන්නවා ව්‍යාපාර නම් බලපත්‍රයෙන් නැතු. එතකොට අපිට ඒගොල්ලන් අඳුරගන්න බැරි වෙනවා. ඉතින් ඒ වගේම සමහර අය ඉන්නවා ව්‍යාපාරයෙන් ඈත් වෙලා නොකර ඉන්න ගම්වල. ඉතින් ඒකට අපි යෝජනාවක් විදිහට අද කරා මෙතන නිරන්තරයෙන් සහ හිටපු සහ සිටින අයගේ නාම ලේඛනයක් අරගෙන ඒක දැනුවත් කිරීම මගින් ඒ කණ්ඩායමට බලපත්‍රය ලබා. දැනට ක්‍රියාත්මක නිරෝධායන ඇඳිරි නීතිය සම්බන්ධයෙන් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමේ සභාපතිවරයා සියතට පළකලේ මෙවන් අදහසක්. නිරෝධායන ඇඳිරි නීතිය රජය පනවන්න කටයුතු කරපු අවස්ථාවේ අපි ඇත්තටම සතුටු වුණා. ඒ නිරෝධායන ඇඳිරි නීතිය දින කිහිපයක් ඉතාම සාර්ථකව රටතුල ක්‍රියාත්මක වුණා. නමුත් ඊට පස්සේ දිනෙන් දිනම මේ නිරෝධායන ඇඳිරි නීතියේ තිබිච්ච ලිහිල්භාවය වැඩි වෙන්න පටන් ගත්තා. මේ නිසා මේ නිරෝධායන ඇඳිරි නීතිය දැන් මේ මොහොත වෙදිනම් ඇඳිරි නීතියක් නැති ඉස්සත්වයට පත් වෙලා තියෙන්නේ. ඒ නිසා අපි බලාපොරොත්තු වෙන අරමුණකට නම් මේ නිසා යන්න බැරි වෙයි කියන එක තමයි අපිට පේන්න තියෙන්නේ. නිරෝධායන ඇඳිරි නීතිය සම්බන්ධයෙන් අද පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදීද අදහස් පළ වුණා. රජය සෞඛ්‍ය උපදේශකීන්ට වගේම රටේ සාමාන්‍ය ජනතාවගේ ආර්ථික තත්ත්වය සාර්ථක ක්‍රියාකාරී
නිෂ්පාදිතය පිළිබඳව විමසිල්ලක් කරන්න අවශ්‍ය ඒ නිසා තමයි රටේ පෞද්ගලික අංශයේ ආර්ථිකයට දායකත්වය දක්වන අංශ කෙරෙහි සුවිශේෂී සැලකිල්ලක් දක්වමින් එම කටයුතු අඛණ්ඩව කරගෙන යාමට අවස්ථාව ලබා දීලා තියෙන්නේ. කොවිඩ් ව්‍යාප්තිය සමග නිතර කතාවට ලක්ව මාතෘකාවක් උනේ ඔක්සිජන්. සමහර රෝහල් ඔක්සිජන් හිඟයක් ආසන්නයේ සිටින බව නිතර වාර්තා වුණා. සමහර රෝහල් වලට ඔක්සිජන් සිලින්ඩර් නැති බවත් වාර්තා වුණා. දැන් අපේ රටේ සමහර රෝහල් කොවිඩ් රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා ඉතා හොඳ අත්දැකීම් සහිත පහසුකම් වලින් නිර්මිත ස්ථාන බවට පත්වෙමින් තිබෙනවා. IDA ජාතික බෝවන රෝග විද්‍යායතනයේ ඊට කදිම උදාහරණයක්. අද ඔක්සිජන් සිලින්ඩර් වෙනුවට අදාළ සෑම ස්ථානයකම වෝල් ඔක්සිජන් පද්ධතිය සවිකර අවසන්. මේ ඒ පිළිබඳව අදහස් දක්වෝ ජාතික බෝවන් රෝග විද්‍යායතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය හසිත අත්නායක මහතා. මෙම විශේෂ ඔක්සිජන් පද්ධතිය ස්ථාපනය කිරීමට පෙර රෝහලේ තිබිච්ච තත්ත්වය තමයි අපේ වාට්ටුවක් ඇතුළත කිසියම් රෝගියෙක් ඔක්සිජන් ලබා දිය යුතුයි කියලා වෛද්‍ය කර්මාන්තලේ තීරණය කරනවා නම් ඒ අවස්ථාවල් වලදී අර ඔක්සිජන් පිරවු සිලින්ඩරයක් ඒ රෝගියා අසලට ගිහිල්ලා සිලින්ඩරයෙන් රෝගියා වෙතට ඔක්සිජන් ලබා දීමට අවශ්‍ය ඒ නා බට සහ ඒ අවශ්‍ය මුවවැසුම් ආදිය සවි කළා රෝගියාවේ පිළිබඳව දැනුවත් කරලා ලබා දෙනවා ඔක්සිජන් ඒ ඔක්සිජන් ලබා දිය යුතු පරිමාව සහ වේගය සැලකිල්ලට ගනිමින් ඔක්සිජන් අවශ්‍ය රෝගීන් සංඛ්‍යාව වාට්ටුවක් තුළ ඉහළ යනකොට ප්‍රායෝගිකව මේක කරන්න බෑ. මොකද රෝගියාගෙන් රෝගියාට ඔක්සිජන් ටැංකි මාරු කරන්න ශාල කාලයක් ගත වෙනවා. සාමාන්‍ය ක්‍රමයකට අපි ලබා දෙන පුරුදු වෙලා හිටිය විදිහට ලබා දෙන්නට බෑ. ඉතාම ඉහළ ඔක්සිජන් සාන්ද්‍රණ ඉතාම ඉහළ වේගවලින් යම් පීඩනයකින් ලබා දීමට අවශ්‍ය වුණා උන්ට ඒ අවශ්‍ය ඔක්සිජන් ලබා දීම සඳහා. ඒ අනුව තමයි අපි තීරණය කළේ අපේ රෝහලේ වාට්ටුවල වාට්ටු 10ක් තියෙනවා කොවිඩ් රෝගීන් ප්‍රතිකාර කරන්න මේ 10න් 8කටම විශේෂ ඔක්සිජන් පරිවහන පද්ධතියක්. ලීටර් 4000ක් ඔක්සිජන් ටැංකියක් මගින් සැපයන ඔක්සිජන් ඒ වගේම ලීටර් 47 ජම්බෝ සිලින්ඩර්ස් 18ක් ශ්‍රේණිගත ක්‍රමයට සම්බන්ධ කරලා විශේෂ ඔක්සිජන් බැංකුවක් මගින් සැපයන ඔක්සිජන් මේ ආකාරයෙන් මේ පද්ධති දෙකකින්ම රෝහලේ වාට්ටුවලට සැපියොත් අඛණ්ඩ ඔක්සිජන් සැපවීමක් කරන්න අවස්ථාව ලැබෙනවා. කිසිම රෝගියෙකුට මේ සමස්ත කාලය ඇතුළත සමහර රටවල්වල සිදු වුණා වගේ ඔක්සිජන් අඩුවීම නිසා අපහසුතාවලට පත්වන්නට සිදු වෙන්නේ නැති බවත් ප්‍රකාශ කළ යුතුයි. කොවිඩ් ප්‍රතිකාර සඳහා මෙරට රෝහල්වලට ආධාර කිරීමට බොහෝ පිරිස් අද එක්වෙමින් සිටිනවා. පක්ෂ, ජාති, ආගම්, කුලමල ભેදවලින් තොරව මේ එක්වීම නිරන්තරයෙන්ම අගය කළ යුතුයි. අදත් එවැනි පරිත්‍යාග සහ ක්‍රියාකාරකම් කිහිපයක් පිළිබඳව අපට වාර්තා වුණා. අත්වල තරුණ සංවිධානය දෙවයින පුරා සමාජ සත්කාර රැසක නිරත වනවා. ස්වරක්ෂා නවින් ක්‍රියාත්මක ව්‍යාපෘතිය යටතේ දිවයිනේ පූජනීය සහ පොදු ස්ථාන විෂබීජ හරණය කිරීම මෙවන විට ආරම්භ කර තිබෙනවා. ඒ යටතේ රත්මලාන පරමධම්ම චේතිය පිරිවෙන ශ්‍රී පියරත්නාරාමය ඇතුළු විහාරස්ථාන 7ක් සහ නිවාස 200ක් විෂබීජ හරණයට ලක් කළා. ජනාධිපති පෞද්ගලික ලේකම් සුගේශ්වර බණ්ඩාර මහතා යටතේ මෙම සමාජ සත්කාරය ක්‍රියාත්මක වුණේ. වයිට්ලිෆ් සංගමය බොරැල්ල කාසල් වීදියේ කාන්තාරෝහලට මල්ටිපැරා මොනිටර්ස් ඇතුළු උපකරණ රැසක් අද පරිත්‍යාග කරා. වයිට්ලිෆ් සංගමයේ අධ්‍යක්ෂ නාලක ස්වර්ණතිලක මහතා කාසල් වීදියේ කාන්තාරෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ප්‍රදීප් විජේසිංහ මහතාට මෙම උපකරණ බහර දුන්නා. වින්ඩ්හෝස් ආයතනය සිය වියදමින් කලවාන මූලික රෝහලේ වාට්ටු අංක 3 නවීකරණය කිරීමට පියවරගෙන තිබෙනවා. කොවිඩ් රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා නවීකරණය කළ වාට්ටුව අද බහර දීම සිදු වුණා. එම අවස්ථාවට සුළු අපනයන බෝගරාජ අමාත්‍ය ජානක වක්කුඹර මහතාද එක් වුණා. කොවිඩ් ඇල්ෆා ප්‍රභේදයේ මෙන් 4 ගුණයක වෛරස් ධාරිතාවක් කොවිඩ් ඩෙල්ටා ප්‍රභේදය තුළ ඇති බව ජපාන් රසායනාගාර පරීක්ෂණ සේවා සමාගම පවසනවා. ඩෙල්ටා හේ ශීඝ්‍ර ව්‍යාප්තියට හේතුව ඒ බවයි ඔවුන් පවසන්නේ. වයස අවුරුදු 12 සිට 15 දක්වා දරුවන්ට කොවිඩ් එන්නත ලබා දීමට එංගලන්තයේ තීරණය කර තිබෙනවා. චීනයේ නගර දෙකක් කොවිඩ් වෛරසය නිසා වසා දමා ඇති බවයි වාර්තා වන්නේ. ඇමරිකාවේ නිව්යෝර්කයේ බොහෝ පාසල් විවෘත කර ඇති බවද වාර්තා වනවා. ඔස්ට්‍රේලියාවේ කැන්බරාහි ලොක්ඩවුන් කාලය ඔක්තෝබර් 15 දක්වා දීර්ඝ කිරීමට එරට බලධාරීන් තීරණය කර තිබෙනවා. දැන් කොවිඩ් පිළිබඳ සවිස්තර ලෝක වාර්තාව.
කොරෝනා වෛරසයේ ඩෙල්ටා ප්‍රභේදය ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වීම පිළිබඳව ජපන් පරීක්ෂණය අද එළිදැක්වුවා. ඒ අනුව අනෙකුත් කොරෝනා වෛරස් ප්‍රභේද හා සැලකීමේදී ඩෙල්ටා වෛරසය 4 ගුණයක වෛරස් ධාරිතාවක් රැගෙන යන බවට තහවුරු වී තිබෙනවා. මෙම පරීක්ෂණය සඳහා දත්ත සම්පාදනය කර ඇත්තේ ජපන් රසායනාගාර පරීක්ෂණ සේවා සමාගමයි. මෙම සමාගම දිනක් තුල සිදු කළ PCR COVID වෛරස් පරීක්ෂණ 20,000ක දත්ත මීට යොදාගෙන තිබෙනවා. ඇල්ෆා ප්‍රභේදය ව්‍යාප්ත වූ අප්‍රේල් මාසයේ දත්තද මෙහිදී විශ්ලේෂණය කර තිබෙනවා. එහිදී වෛරස් ව්‍යාප්තියේ වේගය 141.4ක් වූ බවයි වාර්තා වන්නේ. ඩෙල්ටා ප්‍රභේදය ව්‍යාප්ත වූ ජූලි මාසයේ මෙම අගය 166ක් වී තිබෙනවා. මෙම සියලු දත්ත විශ්ලේෂණයෙන් අනතුරුව ජපන් පරීක්ෂණාගාර පරීක්ෂණ සේවා සමාගම පවසන්නේ ඇල්ෆා මෙන් 4 ගුණයක වෛරස් ධාරිතාවක් සහිතව ඩෙල්ටා ප්‍රභේදය ව්‍යාප්ත වන බවයි. එන්නත්කරණයට අමතරව මුහුණු ආවරණ පැළඳීම සහ ඉතා හොඳ වාතාශ්‍රයක් පවත්වාගෙන යාමෙන් මින් වැළකී හැකි බවද පරීක්ෂකීන් පවසනවා. නව නීති රීති මැද්දේ නිව්යෝක් නගරයේ බොහෝ පාසල් විවෘත කිරීමට එරට අධ්‍යාපන බලධාරීන් පියවරගෙන තිබෙනවා. ඒ අනුව පාසල් ළමුන් මිලියනයකට ආසන්න ප්‍රමාණයක් සිය පන්ති කාමර වෙත පැමිණි බව මාධ්‍ය වාර්තා කරනවා. ගුරුවරුන්ටද සිය එන්නත සම්පූර්ණ කර ගැනීම සඳහා සැප්තැම්බර් 27 දක්වා කල් ලබා දී තිබෙනවා. මෙතෙක් නිව්යෝක් නගරයේ ක්‍රියාත්මක වූයේ දුරස්ථ අධ්‍යාපන ක්‍රමයයි. සමහර දෙමව්පියන් දුරස්ථ අධ්‍යාපන ක්‍රමය සඳහා වැඩි කැමැත්තක් දක්වා තිබෙනවා. එහෙත් නගරාධිපති බිල් ද බ්ලෙසියෝ පවසා ඇත්තේ මානසික ශාරීරික සමාජීය සහ සෞඛ්‍ය දියුණුව වෙනුවෙන් දරුවන්ට පන්ති කාමර ඉතා වැදගත් බවයි. කොවිඩ් වෛරසයේ ව්‍යාප්තිය සලකා ජනතාවගේ ජීවිත ආරක්ෂාව වෙනුවෙන් ඕස්ට්‍රේලියාවේ කැන්බරාහි ලොක්ඩවුන් කාලය ඔක්තෝබර් 15 දක්වා දීර්ඝ කිරීමට එරට සෞඛ්‍ය බලධාරීන් තීරණය කර තිබෙනවා. 70%-80% අතර සංඛ්‍යාවකට එන්නත්කරණය අවසන් කිරීමට නොවැම්බර් මුලවන විට හැකිවනු ඇතැයි සෞඛ්‍ය බලධාරීන් විශ්වාසය පළ කරනවා. මෙම පූර්ව ආරක්ෂිත පියවර මගින් සතුටුදායක නත්තලක් භුක්ති විඳීමට ජනතාවට හැකිවනු ඇතැයි සෞඛ්‍ය බලධාරීන් විශ්වාස කරනවා. වයස අවුරුදු 12 සිට 15 දක්වා දරුවන්ට කොවිඩ් එන්නත ලබා දීමට එංගලන්තය තීරණය කර තිබෙනවා. ඒ අනුව ළමයින් මිලියන 3ක් පමණ එන්නත්කරණයට ලක් කිරීමට එරට සෞඛ්‍ය අංශ තීරණය කර තිබෙනවා. මෙහිලා සෞඛ්‍ය සම්පන්න දරුවන්ට ෆයිසර් එන්නතේ එක් මාත්‍රාවක් පමණක් ලබා දීම ප්‍රමාණවත් බවයි එංගලන්ත සෞඛ්‍ය බලධාරීන් පෙන්වා දී ඇත්තේ. ඉදිරි දත්ත පරීක්ෂා කිරීමෙන් අනතුරුව දෙවැනි එන්නතක් අවශ්‍යද යන්න තීරණය කරන බව එන්නත් හා ප්‍රතිශක්තිකරණ ඒකාබද්ධ කමිටුව තීරණය කර තිබෙනවා. දරුවන් එන්නත්කරණයට ලක් කිරීම මගින් පාසල් පද්ධතිය තුල කොවිඩ් ව්‍යාප්තිය වළක්වා ගත හැකි බව සෞඛ්‍ය බලධාරීන් ප්‍රකාශ කරනවා. චීනයේ පූටියන් සහ ෆූජියන් නගර තුල කොවිඩ් වෛරසයේ ව්‍යාප්තිය ශීඝ්‍රයෙන් සිදුවන බව එරට සෞඛ්‍ය බලධාරීන් පවසනවා. ඒ අනුව පූටියන් සහ ෆූජියන් නගර තුල සියලු පොදු ස්ථාන වසා දැමීමටයි චීන බලධාරීන් කටයුතු කර ඇත්තේ. මාර්ග වසාදමා නිවැසියන්ට පිටතට පැමිණීම තහනම් කර තිබෙනවා. ලබන වසර වන විට එන්නතට අමතරව කොවිඩ් වෛරස මර්ධනය සඳහා සාර්ථක ඖෂධයක් සොයා ගැනීමට ලෝකයට හැකිවනු ඇතැයි ඉන්දියාවේ ජ්‍යෙෂ්ඨ ළමාරෝග විශේෂඥ වෛද්‍ය BK පෝල් ප්‍රකාශ කරනවා. එතෙක් අපට මුහුණු ආවරණ අනිවාර්යෙන් පැළඳීමට සිදුවනු ඇතැයි ඔහු ප්‍රකාශ කරනවා. මේ වන විටත් නව ඖෂධ රාශියක් පිළිබඳව පරීක්ෂණ පැවැත්වෙන බවයි විශේෂඥ වෛද්‍යවරයා මාධ්‍ය සාකච්ඡාවේදී ප්‍රකාශ කර ඇත්තේ. කොවිඩ් මර්ධන තුන්වන එන්නත හෙවත් බූස්ටර් එකක් ලබා දීමේ අවශ්‍යතාවයක් නැතැයි නවතම පරීක්ෂණයකින් සනාථ වී තිබෙනවා. මෙම පරීක්ෂණයට එක් වී ඇත්තේ ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුබද්ධ විශේෂඥ කණ්ඩායමක්. පළමු සහ දෙවන එන්නත් ඉතා හොඳින් ප්‍රතිශක්තිකරණය ඇති කරන බව මෙම කණ්ඩායම අවධාරණය කරනවා. මේ තොරතුරු මාධ්‍යට ප්‍රකාශ කර ඇත්තේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධාන කර්තෘ ඇනා මරියා හෙනාබෝයි. ලෝක සෞඛ්‍ය සංවිධානය තුන්වන එන්නත ලබා දීමෙන් වළකින්න යයි ලෝකයේ ධනවත් රට වලින් කීප වරක්ම ඉල්ලා සිටියා. දැන් රටවට අපුවත් කිහිපයක් කෙටියෙන්. COVID-19 වසංගතය මිහිතලයෙන් දුරු වේවා යන ප්‍රාර්ථනෙන් ලෝකවාසී සියලු ජනතාවට ජනපති අගමැති ඇතුළු රජයට සිත්පතා අනුරාධපුර ඓතිහාසික මිරිසවැටියේ චෛත්‍යරාජයන්න් වහන්සේ අභියස පැවති විශේෂ සතිපිරිත් දේශනය ඊයේ නිමාවට පත් වුණා. භාවී ආශිර්වාදය මේ පොළොව තලයට අපට තිබෙනවා. ලංකාධරණී තලයට වදුරක්.
ඓතිහාසික පස්ගම ඇසළ මහා පෙරහර මංගල්‍යයේ පළමු රන්දෝලි පෙරහර ඊයේ රාත්‍රියේ වීදි සංචාරය කෙරුණා. මේ අතර දෙවන රන්දෝලි පෙරහර අද රාත්‍රියේ වීදි සංචාරය කිරීමට නියමිතයි. ඒ රාත්‍රියේ 7:10ට දින සුබ මොහොතෙන් මේවන විට සඳහිරු සෑයේ චූඩා මාණික්‍ය සහ කොත් වහන්සේ කලුතර බෝධි පරිශ්‍රයේ තැන්පත් කර තිබෙනවා. දැඩි සෞඛ්‍ය ආරක්ෂණ මාර්ගෝපදේශයන්ට අනුව ඊයේ පස්වරුවේ සහ අද උදෑසන මහා සංඝරත්නයේ ප්‍රධානත්වයෙන් ආගමික වතාවත් පැවැත්වුණා. නර හිම්පිට පිහිට ඇති පෞද්ගලික රෝහලක ජීවත් බෝම්බයක් ඇති බවට තහවුරු කර ගැනීමෙන් අනතුරුව ආරක්ෂක අංශ පරීක්ෂණ ආරම්භ කළා. රෝහල් ගොඩනැගිල්ලේ දෙවන මහලේ ස්ථානයකයි මෙම අත් බෝම්බේ ඇති බවට තොරතුරු අනාවරණය වී ඇත්තේ. කෙසේ වෙතත් මෙම සිදුවීම ආවරණය කිරීම සඳහා මාධ්‍යවේදීන් හට රෝහල් පරිශ්‍රයට ඇතුල් වීමට අවසර ලබා දී නැති බවයි වාර්තා වන්නේ. ඉදවන නව කැලණි පාලම අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ උපදෙස් මත විදුලි ආලෝකකරණය සිදු කර තිබෙනවා. ඒ අනුව එම විදුලි ආලෝකකරණ පද්ධතිය අත්හදා බැලීමේ කටයුතු ඊයේ දින සිදු වුණා. රටම කොවිඩ් වසංගතයට ගොදුරු වෙමින් පවතින මොහොතක අපි ඔබෙන් ආදරයෙන් ඉල්ලා සිටින්නේ ඔබත් ඔබගේ දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් පරිස්සමෙන් කටයුතු කරන ලෙසයි. ඔබේ ජීවිතයේ වටින්නේ ඔබට සහ ඔබේ ආදරණීයන්ට පමණයි. ඔබට නිරෝගී බව සහ ආරක්ෂාව. රාත්‍රී ප්‍රවෘත්ති විකාශය අවසන්. යලිත් හමු යමු හෙට උදෑසන 6ට. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.